ගෝඨාභය හරියට කරාන ජනාධිපතිත් ගෝඨාභය ලක්ෂ 69ක් කරන් දුන්නා තුනෙන් දෙක බලය ලබා දුන්නා ගෝඨාභයට මේ කරන්න යන්න ශක්තියක් තිබුණේ නැහැ ගෝඨාභය ගියාට පස්සේ රාජපක්ෂවරුම කිව්වා අපි රයිල් එක්කම සිංහ මහත්තයාට මේක බාර දෙමු අපි අපට උද්දෝ චන්දිරණ කණ්ණායවිල මොනවද කියන ජනතාවට ඒකලේ කාලේ කිව්ව අපට මාලිමාවයයට ආත්‍යන්තර උදව් හම්බෙන්නේ නැහැ කියලා කිව්වා ලංකාවේ මේ දැක් හදු ආණ්ඩු වලින් වැඩිම ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙන ආණ්ඩු බවට මාලිමාවය ආණ්ඩු පත් වෙලා තියෙනවා ලෝක බැංකුව අපිට සංවර්ධන වැඩවලට ගන්න කියලා ඩොලර් මිලියන් 200ක් දුන්නා ඊයේ පෙරද ඉන්දියාව අපේ රටේ ව්‍යාපෘති කීපයක් කරමින් හිටියා ණයට ඩොලර් මිලියන් 400ක් විතර වටින ඉන්දියාව කිව්වා මේ ජයග්‍රහණත් එක්කෙන් ඒ 400 එපා ඒක තෑග්ගට තියාගන්න කියලා චීන තානාපතිම ඇවිල්ලා අපට පොඩි මුදලක් තෑය කරා ගම් වතුර සඳහා සහන වලට පාවිච්චි කරගන්න කියලා උදව් ලැබෙනවා මොකද දවසල තිබ්බව ලොකු සමුළුවක් තිබ්බා බ්‍රික්ස් කියලා ඒ කණ්ඩායමේ සමාජයේ බවට පත් කරගන්න කැමතියි කියලා ඒගොල්ලෝ දැන් අපට කියලා දෙනවා පහුගිය කාලේ හැම ඡන්දකින් පස්සෙම දිනපො කට්ටිය පරාද වෙච්ච කට්ටියට ගැහුවද නැද්ද ගැහුවා ගෙවල් වලට ගැහුවා සතිඥාපත්තු කරලා දැම්මා ගල් ගැහුවා පාරියක් දිහිරියර කරා හන්දියේ කිරිබත් හදාගෙන යනකොට ඇදලා බලෙන් කැව්වා ආයතන වලට පැන්න ඉන්න කට්ටිය ලෙව්වා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවිච්ච එකම ඡන්ද බවට පහුගේ ජනාධිපතිවරණේ වාර්තාවක් කියලා තියෙනවා ඇයි බලය ගත්ත අපි මේ රටේ ආර්ථික දැක්මක් තියෙන එහෙම නැත්නම් වැඩපිළිවෙලක් තියෙන පක්ෂයක් බලයට පත් කරගන්නට මේ රටේ ජනතාවගෙන් කටයුතු කරන්න කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලනවා ආසියාවේ පරණම පාර්ලිමේන්තුව අපේ පාර්ලිමේන්තුව කිසි දවසක මේ පාර්ලිමේන්තුව වහලා නැහැ පාර්ලිමේන්තුවේ පක්ෂ තහනම් කරන්නේ නැතුව ගිහින් තියෙන එකම පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව කියලා මම කියන්නේ ඒකට තමයි අපි දැන් අපේක්ෂක තෝරගන්නේ මේ රටේ ව්‍යවස්ථාවේ 3වෙනි 4වෙනි වගන්තිය යටතේ පරමාධිපත්‍යය තියෙන ජනතාව ඒකේ එකොටසක් තමයි ඡන්ද බලය ඡන්ද බලය ජනාධිපති අරගන්නේ තමන් කැමති අපේක්ෂකයාට ඡන්ද දී. පාර්ලිමේන්තුව තමන් කැමති පක්ෂයට දීලා ඊට පස්සේ තමන්ට මනාප තුනක් තියෙනවා. කැමති පුද්ගලයන්ට ගන්න. මේ තුන් දෙනාට දෙන්න පුළුවන් අර තුන් දෙනාට දෙන්න පුළුවන් අපි දුන්නම් අනිත් තුන් ඒකමනේ ඒක අපිට තමන්ගේ කැමති. විට්ස් කාර් එකක් ජපානයේ ලක්ෂ 12ට ලංකාවට ගෙන දෙන්න පුළුවන්. හැබැයි කාර් එකකට බද්දක් ගන්නවා ලක්ෂ 70යි 80යි. වාහන මිල වෙන හින්දා නෙමෙයි ගන්න බැරි. මේ තක්කඩි 15ක හින්දා ගන්න බැරි. හැබැයි රණිරගේ වාහනේ ලක්ෂ 3995යි. අපිට ගන්න බෑ. එයාට සැප. අපිට ඉතුරු කරලා තියෙන්නේ හප. අපි සහතික කරලා කියනවා ලංකාවේ හැම ගෙදරටම වාහනයක් ගන්න පුළුවන් ආර්ථිකයක් හදනවා.